ඒ නිසා සසර පුරුදු ධර්මාවබෝධය පිණිස සසර විශාල කැපකිරීම් කරගෙන යායුතු සංසාර පුරුදු අවශ්‍යයි. ඒවා ධර්මයේ සඳහන් වෙනවා පාරමී ධර්ම හැටියට. සසරි බොහෝ කාලයක් නිවන අරමුණු කරගෙන දන් දෙමින් අතහැරීම පුරුදු කරනවා. ඒවට ධර්මයේ සඳහන් වෙන්නේ දාන පාරමී පුරනවා කියලා. නිවනම අරමුණු කරගෙන මේ අතහැරීම, මේ දානමය පින්කම් මං කරන මේ සියලු පින් දහම්මට නිවන් අවබෝධයට, ධර්මාවබෝධයට උපකාර වේවා කියන ප්‍රාර්ථනෙ. ඊළඟට කෙනෙක් සසරේ සිල් රකින්නවා. සීලයක් රකින්නවා කියන්නේ ලේසි දෙයක් නෙමෙයි. කෙනෙක් සීල් සමාදන් වුණාට ඒ ශික්ෂාපද රැක ගන්නවා කියන්නේ බොහොම අමාරු දෙයක්. ඒකට සංසාර පුරුද්දක් අවශ්‍යමයි. සසරේ සීල් රැකලා ඒ සීලේ පුරුදු කරගත්ත කෙනා බොහොම ආසාවෙන් සතුටෙන් සීලේට හිත යොමු කරගන්නවා. එහෙම සීල් සමාදන් වෙලා සීලයක් පුරන කෙනෙක්, සීලයක් ආරක්ෂා කරන කෙනෙක් ඒ තුල පිහිටලා ප්‍රාර්ථනා කරනවා, මම මේ රකින්න ගුණධර්ම, මේ සීලාදී ගුණධර්ම මට නිවන් අවබෝධයේ පිණිස, ධර්ම අවබෝධයේ පිණිස ආශිර්වාදයක් වේවා. ඒක සීල පාරමිතාවක් වෙනවා. ඊළඟට නයිස්ක්‍රම්. නයිස්ක්‍රම් කියන්නේ මේ පංච කාමයන් අතහැරි මේ කාම ලෝකේ ඉන්න සත්වයා ජීවිතේ සම්පූර්ණයෙන්ම ඇලිලා ඇලී ගැලී බැඳී වාසය කරන්නේ පංචකාමයන් එක්ක. ඇහැට පේන ප්‍රියමනාප රූපත් එක්ක ඇලෙනවා. තමන්ට අප්‍රිය අමනාප රූපයක් යොමු වෙච්ච ගමන් ඒ රූපයත් එක්ක ගැටෙනවා. කනට ඇහෙන ප්‍රියමනාප ශබ්දයත් එක්ක ඇලෙනවා. අප්‍රිය අමනාප ශබ්දයක් යොමු වෙච්ච ගමන් ඒකත් එක්ක ගැටෙනවා. නාසයට දැනෙන ගඳ සුවඳ, දිවට දැනෙන රස, කයට දැනෙන පහස, මේ පංච කාමයන් එක්ක තමයි මේ කාම ලෝකේ ඉන්න සත්වයන් ඇලි ගැලි බැඳී වාසය කරන්නේ. එතකොට කෙනෙක් මේ කාමයන්ගේ ආදීනව සිහි කරමින් කාමයන්ගෙන් මිදී වාසය කරන්න උත්සාහ කරනවා. නයිස් කාමි පංච කාමයන් අතහැරීම පුරුද්දක් කරගන්න, හිත පුරුදු කරනවා අතහැරීම. ඒ නයිස් කාමයේ ධර්මාවබෝධයේ පිණිසම මට උපකාර වේවා කියන චේතනාවෙන් ඒ නයිස් කාමයේ පාරමිතාවක් හැටියට වඩන්න පුළුවන්. ඊළඟට ප්‍රඥාව, වීරිය, කාන්ති, සච්ච, අදිඨාන, මෛත්‍රී, උපේක්ඛා, මේ වගේ සසරේ නිවන් අවබෝධය අරමුණු කරගෙන පිරිය යුතු ගුණධර්ම බුදුරජාණන් වහන්සේ විස්තර කරලා ධර්මයේ පෙන්නලා තියෙනවා. හැබැයි පින්වතුනි, මේ ධර්මයේ දියුණු කරගෙන යනකොට මේ පින් පුරාගෙන, පාරමී පුරාගෙන අනේ මට නිවන් අවබෝධ කරගන්න ලැබීවා කියලා යන ගමනේ කෙලෙස් සහිතව යන ගමනක්. ඔබ ධර්මය අවබෝධ කරගන්න තෙක්ම ඔබ සසරේ පින් කරගෙන පාරමී පුරාගෙන යන්නේ කෙලෙස් සහිත ගමනක්.